දෙදහස් පහළව දෙදහස් දාසේ සහ දෙදහස් දාහත යන වසරවල උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක් වරකදී විෂයන් තුනක් සමත් අයුතුම් කාරිනියන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දී තිබුණා. ඒ අතුරින් 2836 දෙනෙකු පුහුණුව සඳහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙසයි දහසක් දෙනා බඳවා ගැනීමට අද දිනේදී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරුණේ. ඒ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඉස්සරහට යනකොට මේ වෘත්තිය දනුව වගේම භාෂාවක් ඉගෙන ගන්න කටයුතු කරන්න. අපිට තියෙන ලොකුම අඩුව තමයි අපේ සෞඛ්‍ය පද්ධතියේ ගොඩාක් දක්ෂ වෙන ඉන්නවා. ඒගොල්ලොන්ගේ ඉන්ටෙලිජන්ට් කෝෂන් එක. ඒගොල්ලෝ ඉතාම ඉහළ මට්ටමින් මානව සම්පත් අපේ සෞඛ්‍ය සේවය පරිහරණය වෙනවා. හැබැයි ගොඩක් අයගේ භාෂා දැනුම තියෙන්නේ පසුගාමි තත්වයක. අපිට පේනවා ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා ලංකාවේ සෞඛ්‍ය සේවකයින්ට. හැබැයි යන්න බැරි වෘත්තිමය පැත්තෙන් දක්ෂතාවයන් අතින් කොතරම් ඉදිරියට හිටියත් යන්න බැරි ප්‍රධාන බාධකයක් තියෙනවා භාෂා හැකියාව අඩුයි. ඒ නිසා ඔයගොල්ලොන්ගේ වෘත්ති අධ්‍යාපනය අතරදී පුළුවන් නම් භාෂා හැකියාව වැඩි දියුණු කරගන්න හිමුණු ඔයගොල්ලෝ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ ඕන රටකට ගිහිල්ලා ඒ සේවාව ලබා ගන්න පුළුවන් වෙයි.